කලාකරු විදියට මොකද කලාව කරන්නත් රටක් තියෙනවා රටක් තිබ්බොත් තමයි එහේ මිනිස්සුන්ට අපේම කියලා දෙයක් තිබ්බොත් තමයි අපේ දේ මිඳින්න පුළුවන් වෙන්නේ 2015 මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කලාකරු විදියට අපිට ප්‍රශ්නයක් තමයි එළි වෙනකොට මොකක් හරි ප්‍රශ්න මේ රටේ හැමදේම තිබ්බා ඒ කියන්නේ 2015 කලින් අපිට තිබ්බේ මේ රටේ ඊළඟට හැදෙන අධිවේගී මාර්ගය මොකද්ද කියලා හැදෙන සිනමා ගම්මානේ මොකද්ද කියලා සිනමා ශාලාව 3D කරන්නේ කොහොමද කියලා අපි ඔක්කොම බැලුවේ අලුත් තාක්ෂණත් එක්ක කලාව වෙනත් වෙන රටයක්. නමුත් මොකද්ද කරුමෙකට 2015 න් පස්සේ අපිට සිද්ධ වුණේ මේ තියෙනවා ආපස්සට යම යමින් ගමන් මේ ලංකාවේ තියෙන ප්‍රශ්න අලුත් අලුත් ප්‍රශ්න ලංකාවට එන එක. කියන්නේ ආර්ථික ප්‍රශ්න වෙනම තියෙනවා. ඊටත් උඩින් ජීවත් වෙන්න බැරි තරම් මිනිස්සුන්ට විශේෂයෙන් කලාකරුවන්ටත් එක මම මේ කියන්නේ ඊට අමතරව දැන් රටත් ටික 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 අපිට නැති වෙගෙන යන ස්වභාවයක් තමයි තියෙන්නේ. මට මේක දැනෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් මං හිතන්නේ රට ආදර කරන මිනිසු ඇති මං හිතන විදිහට ඉන්නවද කියලා ප්‍රශ්නිකුත් තියෙනවා මේ නිහඬතාවය ගොල්ලන්ගේ නමුත් කටවහලා දින සමරක් කට්ටිය මම පෞද්ගලිකව දන්න කට්ටිය ඉන්නවා තුන් හතර නැත්නම් මේ ගේම් එක හැන්ඩල් කරන්නේ මං හිතන දේ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ජනාධිපතිතුමා වීමේ ප්‍රශ්නයක් තිබ්බ අවුරුදු ගානක් තිස්සේ නමුත් එතුමාට කවදාකවත් මේ රටේ මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ මේ රටේ විදයි ජනාධිපති වෙන්න මං හිතන්නේ මේ ශ්‍රී ලංකා ජාතියෙන් පලි ගැනීමක් තමයි කරන්නේ මේ පලි ගැනීමට කරන්නේ මං යනවනම් මට දෙන්නේ නැත්තම් මට නැත්තම් උඹලටත් නැ මම මේ රට විනාශ කරලා කවදරි කුහර කියලා පදිංචි වෙනවා කියන ප්‍රතිපත්තිය නම් තමයි අගමැතිතුම වැඩ කරන්නේ මට මේ දැනන දේ මම මේ කියන්නේ මට කලාකරුවන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ 2015 ගොඩාක් කට්ටිය නොමග ගියා අලුත් පරපුර කිව්වා වෙන වෙන පරපුර කිව්වා කියලා අපිත් එක්ක තරහ වෙලා අපිත් එක්ක වාද විවාද කළා අපිව නිකන් වහල්ලු බවට පත් කළා රාජපක්ෂක වහල්ලු කියලා මට නොඑක් මඩ ගහලා එහෙම එහෙම කළා අපේ ටීම් එකටම අපි ඔක්කොම අයින් කළා ඒගොල්ලෝ වෙන ගමනක් ගියා දැන් මට අහන්න තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අද ඒගොල්ලොත් ගෙවල් වල වේලෙනවා අත්ත කතා මේක තමයි මොකද නිර්මාණ නැහැ සල්ලි හැම කරන්න බෑ රටේ ආර්ථිකය නැහැ බැන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳයි කියන කට්ටිය තාම දැන් අපිටත් හැමල කියන අපිට දරදුනා කියලා දරදුනා කියලා දැන් බෑ ඒක දැන් හරි ගස්සන්නවා හරි ගස්සන්න තියෙන හොඳම වේදිකාව තමයි මේක කළ වැරදි අපි අමතක කරමු අමතක කරලුම් බැරණි කතා කියලා බෑ අපි තාම ඉන්නව හරි තැන ඉතින් මම ආදරණීය කලාකරුවන්ට කියන්නේ දැන් ඉතින් වෙච්ච දේ වුණා මේක නිවැරදි කරගන්න ඕන අපි නැත්නම් අපිට හෙටක් නෑ අපිට රටක් නෑ අපි අනාත වෙනවා මොකද ඇමරිකාවේ රටක් ලංකාවට ආවට පස්සේ අයි එලව ගන්න එක ලේසි නෑ අපේ ගමන් පෙළ මන්ත්‍රීතුමා කිව්වාගේ මේක ලේසි වැඩක් නෙවෙයි මේක මොකද සරත් වීරසිංහ මහත්තුමා කිව්වාගේ මේක භූගෝලීය වශයෙන් මේ ලෝකේ තියෙන හොඳම රට අපේ රට අපිට අගයක් නැති වුණාට ලෝකෙට මේක හරි අගේ හැම මහගංගිනේ මේ රට අල්ලගන්න ඉතින් ඒ නිසා ඒ බ්‍රෝකර්ලා ලංකාවේ ඉන්නව නම් මේක අනතුරේ ඉතින් මට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නේ ආදරණීය කලාකරුවන්ට සහ මේ රට ජනතාවට එකතු වෙන්න පක්ෂපාත භේද අමතක කරන්න